අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පළවෙනි පාඩමේ දෙවැනි කොටස මෙවැදි එක කොටසක් සාකච්ඡා කරලා තිබෙනවා. පටිච්ච සමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රම පිළිබඳවයි මේ කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පිරිවෙන දහම් පාසල පාසලාපගේ YouTube නාලිකාව ඔබට පුළුවන්කම හැකියාව තියෙනවා මේ පාඩම් නරඹන ගමන්ම අපේ අනිත් පාඩම් මේ හැම වීඩියෝ පාඩමකම යටින් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා ලබා ගන්නට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා අපගේ නාලිකාවේ තියෙන සියලුම වීඩියෝ නැරඹීම සඳහා මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. හොඳින් බලා ගන්න. මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කළාට පස්සේ අපගේ ලෝගෝ එකේ එනවා පිරිවෙන දහම් පාසල පාසල කියලා ගහලා තියෙන දාලා තියෙන. ඒ හරහා ඔබට පුළුවන් අපේ නාලිකාවේ තියෙන සියලුම පාඩම් ලබාගෙන නැවත නැවත අධ්‍යයනය කරන්නට. ඉතින් ඒ කරුණත් මතක තියාගෙන අපේ නාලිකාවේ පල කරන සියලුම වීඩියෝ නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්නට කියලත් මතක් කරන ගමන් අපි අද පාඩම ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි සූත්‍ර ක්‍රම හතරක් පිළිබඳව දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේදී උගන්වලා තියෙනවා. විභාගවලදී නිතරම ඒ කෙටි සූත්‍ර හතර නම් කරන්න දක්වන්න කියලා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු ඒ කෙටි සූත්‍ර ක්‍රම හතර මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දා ලොව පැවති මේ සියලු ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ කිසිවක් සත්‍ය නොවන බව පෙන්වා දුන්සේක. බුදුරජාණන් වහන්සේ පුබ්බේ කත හේතු, ඉස්සර නිම්මාන හේතු, ඔය විදිහට අපි මීට කලින් පාඩමේදී සාකච්ඡා කරපු විදිහට උගන්වලා තියෙන කරුණුකාරණාවන් සියල්ලක් පිළිබඳවම වැරදි සහගත ස්වභාවය දේශනා කරන්නට යෙදුනා අවබෝධ කරගෙන. ඒ වැරදි සහගත වූ ලෝකයේ සහ සත්වයා ප්‍රභවය වීම නිර්මාණය වීම සඳහා දක්වලා තියෙන කරුණුවලට අමතරව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගෙන නිවැරදි වූ අවබෝධයක් නිවැරදි වූ ඉගැන්වීමක් පෙන්වා දී වදාලා. සියලු ඉගැන්වීම්වල ඇති අන්තගාමී ලක්ෂණ පැහැදිලි කොට පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධර්මතාව ලොව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කළහ. මේ උගන්වලා තිබුණු සියලු දේකම තියෙනා වූ අසත්‍ය සත්‍ය නොවන ස්වභාවය පෙන්නලා බුදුරජාණන් වහන්සේ ලෝකේ සදාටම හැමදාටම පවතිනා වූ සත්‍යතාවයේ කුමක්ද කියන එක පිළිබඳව ලෝකයාට පෙන්වමු කොට වදාලා. පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධර්මතාවයේ ලොව සදාටම පවත්නා සත්‍ය බව දේශනා කළහ. බුදුදහමේ ඉගැන්වෙන විශේෂිතම ලක්ෂණය තමයි පටිච්ච සමුප්පාදය. ලෝකේ පවතිනා වූ සදාටම පවතින ස්වභාවය තමයි පටිච්ච සමුප්පාදය තුළින් විග්‍රහ කරලා තියෙන්නේ. මෙහිදී සියලු දේකම ඇති පටිච්ච සමුප්පන්න බව පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දීම නිධාන සංයුක්තයේ අනුගමනය කරන ලද ක්‍රමය වේ. පටිච්ච සමුප්පන්න බව, හේතුඵලවාදී බව. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුඵලවාදී බව. පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දීම නිධාන සංයුක්තේ අනුගමනය කළා තියෙනවා පටිච්ච සමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රමයක්.
පටිච්චසමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රමය පාවිච්චි කරලා තියෙන නිදාන සංයුත්තේ. නිදාන සංයුක්තයේ දැක්වෙන ආකාරයට පටිච්චසමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රම හතර ලියා දක්වන්න නම් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ කෙටි සූත්‍ර ක්‍රමය දැක්වෙන්නේ සංයුත්ත නිකායේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන සූත්‍රයේ. ඉතින් බලමු ඒ සූත්‍ර ක්‍රම හතර මොනවද කියලා. අස්මින් සති ඉදන් හෝති. අස්මින් සති ඉදන් හෝති. පළවෙනි එක අස්මින් සති ඉදන් හෝති. ඔබට හොඳින් පේනවා. අස්මින් සති ඉදන් හෝති. මෙය ඇති කල්හි මෙය ඇතිවේ. මෙය ඇති කල්හි මෙය ඇතිවේ කියන අදහස. අස්මින් සති ඉදන් හෝති. මෙය ඇති කල්හි මෙය ඇතිවේ. පළවෙනි ක්‍රමය. අස්මින් සති ඉදන් හෝති. මෙය ඇති කල්හි මෙය ඇතිවේ. ඉමස් උප්පාදා ඉදන් උප්පජ්ජති. දෙවැනි එක අපි පහලටම ගනිමු. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. මෙය ඉපදීමෙන් මේ ඇතිවේ. උපදී. මෙය ඉපදීමෙන් මෙය උපදී. මේ ඇතිවීමෙන් මෙය ඇතිවේ කියන අදහස. තනි දේක ධර්මයක පැවැත්මක් බුදුදහම නොපිළිගනි. තනි දේක පැවැත්මක් නැහැ. එකකට එකක් සාපේක්ෂව එකකට එකක් සම්බන්ධ වූ ධර්මතාවයන් තියෙන බව තමයි හේතුඵලවාදීව පටිච්ච සමුප්පන්නව පටිච්ච සමුප්පාදයට අනුව පටිච්ච සමුප්පාද න්‍යායට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කවර ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක් සාපේක්ෂ වූ දේවල් දෙකක් හෝ අවස්ථා දෙකක් මේ යන සර්වනාම පදයෙන් දැක්ක හැකිය. මේ කියන සර්වනාම පදයෙන් දේවල් දෙකක් හෝ අවස්ථා දෙකක් පිළිබඳව දක්වන්නට පුළුවන්කම තියෙන බව සඳහන් කරනවා. නැවත වතාවක් බලන්න. කවර ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක් සාපේක්ෂ වූ දේවල් දෙකක් හෝ අවස්ථා දෙකක් මේ යන සර්වනාම පදයෙන් දැක්ක හැකිය. සර්වනාම පදයෙන් දකින්න පුළුවන් එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක් සාපේක්ෂ වූ දේවල් දෙකක් එහෙම නැත්නම් අවස්ථා දෙකක්. බලමු ඉස්සරහට මේ කරුණු පිළිබඳව තවත් පැහැදිලිව අපට අවබෝධ කරගන්න පුළුවන්. විද්‍යමාන දේක යථා ස්වභාවය එයින් නිරූපණය කරන අතර එහි නැති බව නිරෝධේද ඒ ආකාරයෙන්ම දක්වා තිබේ. එහෙනම් ඒ සාපේක්ෂ දෙකේ සම්බන්ධය අපිට දක්වන්නට පුළුවන් වගේම දකින්නට පුළුවන් වගේම විද්‍යමාන දේක යථා ස්වභාවය එයින් නිරූපණය කරන අතර යථා ස්වභාවය ඒ තුලින් නිරූපණය කරනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක සම්බන්ධයක් පවතිනවා. අපි කියමු උදාහරණයකට ගත්තොත් පෑනක් ගත්තොත් ඒ පෑන සකස් වීම සඳහා ගොඩක් දේවල් හේතු වෙලා තියෙනවා. එක දෙයක ප්‍රතිඵලයක් නෙවෙයි. පෑන සකස් වෙලා තියෙන්නේ බොහෝ දේවල් එකිනෙකට එකිනෙකට සම්බන්ධ වුණාට පස්සේ. එහෙම නැත්නම් පෑන් කූර විතරක් හෝ පෑනේ තින්ත විතරක් හෝ අපි පෑනක් කියලා කියන්නේ නැහැ. සත්‍යයක් ගත්තමත් එහෙමයි. සත්‍යයක් කියන කෙනා නිර්මාණය වීම සඳහා ගොඩක් දේවල් ගහක් ගත්තත් එහෙමයි. මේ විදිහට හැම දෙයකටම සාපේක්ෂකව පවතිනා වූ එකිනෙකට සම්බන්ධව පවතින දේවල් ගොඩක් තියෙනවා. ඒ එකිනෙකට සම්බන්ධව පවතින දේවල් වල විද්‍යමාන දේක යථා ස්වභාවයේ විදිහට කියන්න පුළුවන් එහි නැති බව. ඒ තුල ඒ විදිහට කොටස් වලට වෙන් කළාම එහි නැති බවක් දකින්න තියෙනවා. පෑනක් අරගෙන පෑනේ කෑලි කෑලි වලට අපි අයින් කළාට පස්සේ පෑන කියන తత్వය එතනින් නැති වෙලා යනවා. ඒ වගේම තමයි සත්වයා තුලත් ක්‍රියාත්මක වෙන්නා වූ අකුසල ධර්මයන් එක එක අයින් වුණාට පස්සේ සත්වයා කියන අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒක තමයි Nirodha හැටියට බුදුදහම තුල දක්වලා තියෙන්නේ. ඉතින් ඉමස්මින් සති ඉදන්න හෝති. මෙය නැති විට මෙය නොමැත.
අපි සඳහන් කරපු විදිහට සත්වයා හා පුද්ගලයා නිර්මාණය වීම සඳහා බලපාන්නා වූ අකුසල ධර්මයන් එකිනෙක ඉවත් වෙලා ගියාට පස්සේ නැති වෙලා ගියාට පස්සේ ඉමස්මින් අසති මෙය නැති කල්හි ඉදං න හෝති. ඒ හේතු ඒ ප්‍රත්‍ය ඒ සාපේක්ෂව පවතින දේවල් නැති වෙලා ගියාට පස්සේ මේ නැති විට මේ නොමැත. මේ කියන කාරණාවන් නැති කොට නැති වුණාට පස්සේ මේ අවස්ථාව නැහැ කියන අදහසේ තුළ අන්තර්ගත වෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නැවැත්මෙන් මෙය නවති. මෙය නැවැත්තුවාට පස්සේ මේ තත්ත්වේ නවතිනවා කියන ඉගැන්වීම. ඉතින් අපි කතා කළේ පටිච්ච සමුප්පාදය සම්බන්ධව පවතිනා වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිදාන සංයුක්තයේ දැක්වෙන කෙටි සූත්‍ර ක්‍රමය ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නැවැත්වෙන් මෙය නවති. නැවත වතාවක් අපි බලමු ඒ කාරණාවන් හතරම. අස්මින් සති ඉදං හෝති මේ ඇති කල්හි මේ ඇතිවේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී කියන ඉගැන්වීම. ඊළඟ ඉගැන්වීම ඉමස්මින් අසති ඉදං න හෝති මේ නැති විට මේ නොමැත කියන අදහස. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නැවැත්මෙන් මේ නිරෝධයට පත්වීමෙන් මේ නවති කියන අදහස. සත්ව පුද්ගල ද්‍රව්‍ය ප්‍රඥප්ති වලින් වියුක්ත වූ විවරණ ශෛලියකින් පටිච්ච සම්පාදය අවබෝධ කර ගැනීම සාමාන්‍ය පුද්ගලයාට පහසු නොවේ. සත්ව පුද්ගල ද්‍රව්‍ය ප්‍රඥප්ති වලින් වියුක්ත වූ විවරණ ශෛලියකින් සත්වයා පුද්ගලයා සම්බන්ධ කරගන්නේ නැතිව ද්‍රව්‍ය කියන මේ ප්‍රඥප්ති වලින් වියුක්ත වූ විවරණ ශෛලියකින්. වියුක්ත වූ කියන්නේ වෙන් කරපු. සත්වයා පුද්ගලයා ද්‍රව්‍ය කියන මේ දේවල් වලින් වෙන් කරලා දක්වන උගන්වන ශෛලියකින් අවබෝධ කර ගැනීම පරිච්ඡ සම්පාදය අවබෝධ කර ගැනීම සාමාන්‍ය පුද්ගලයාට පහසු කාර්යයක් නෙමෙයි. මොකද පුද්ගලයෙක් සත්වයෙක් ඒ වගේම ද්‍රව්‍යවල ස්වභාවයන් අපි ඒ විදිහටම පිළිගන්නට තමයි සූදානම් වෙලා සිටින්නේ. එනිසා මෙහි පවතිනා වූ යථා ස්වභාවයේ දකින්නට පුද්ගලයාට තරමක් අපහසුයි. ඒක ප්‍රඥාවෙන් ඒක අවබෝධයෙන් ඒක තමන්ගේ ඥාණයෙන් බුද්ධියෙන් දැකිය යුතු අවස්ථාවක්. ද්‍රව්‍යයක් හා සංයුක්ත කොටගෙන හේතුඵල සිද්ධාන්තයේ විමසා බලන කල්හි ඔන්න ද්‍රව්‍යයක් විදිහට තියෙන දෙයක් සමග සම්බන්ධ කරලා පටිච්ච සමුප්පාදයේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ ස්වභාවය පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්කම තිබේවි. බීජය ඇති කල්හි පැලය ඇතිවේ. යම්කිසි බීජයක් යම්කිසි ඇටයක් තියෙනවා. ඒ බීජය තියෙන කල් තියෙනකොට අඹ ඇටයක් තියෙනකොට අඹ පැලයක් හදාගන්නට පුළුවන්. අඹ පැලයක් හැදෙනවා. බීජය නැතිනම් පැලයක් ඇති නොවේ. අඹ ඇටයක් නැත්නම් අඹ පැලයක් හදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යනුවෙන් සරල නිදසුණක් මගින් තේරුම් ගැනීම වඩා පහසුයි. ඒ විදිහට නිදසුණක් මගින් අවබෝධ කරගන්න එක ලේසි. යම්කිසි බීජයක් තියෙනවා. ඒ බීජය පවතිනවා නම් පැලයක් පවතිනවා. බුද්ධ ධර්මයේ විවිධ උපමා රූපක යොදා ගනිමින් උත්සාහ දරන්නේ දුක් පිළිබඳව යථා අවබෝධයක් ඇති කිරීම සඳහායි. විවිධ උපමා රූපක මේ දේවල් පාවිච්චි කරමින් බුදුරජාණන් වහන්සේ උත්සාහ දරන්නට යෙදුනේ ලෝකේ පවතිනා වූ දුක්ක ආර්ය සත්‍ය දුක පිළිබඳව යථා අවබෝධයක්. දුක කියන එක නිර්වාණය වෙන්නේ මෙන්න මේ කියන හේතු සියල්ලක්ම එකතු වුණාට පස්සේ කියන විවරණය සපයන්නට තමයි උත්සාහ දරන්නේ. මේ සමාජගත දුකය චිත්ත සන්තානගත දුකයයි අවස්ථා දෙකකින් පැහැදිලි කළ හැකිය. අවස්ථා දෙකක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන් දුක පිළිබඳව. සමාජගත දුක, චිත්ත සන්තානගත දුක. දුකේ අවස්ථාවන් දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි සමාජගත දුක සහ සමාජගත දුක, චිත්ත සන්තානගත දුක කියලා. මේ දුක්ක ආර්ය සත්‍ය එම නැත්නම් දුක නිර්මාණය වෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යායෙන් අනුව. පටිච්ච සමුප්පන්නව හේතු ප්‍රත්‍යයන්ගේ එකිනෙකට සම්බන්ධ වූ සාපේක්ෂ වූ හේතුඵල සම්බන්ධය නිසා.
සමාජගත දුක ඇතිවන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමවායෙනි. බාහිර හේතු සහ ප්‍රත්‍ය නිසා තමයි සමාජගත දුක ඇති වෙන්නේ. චක්කවති සීහනාද සූත්‍රයේදී සක්විතිවත් හේවත් රාජධර්ම නොපුරන දිලින්දාට නිසි පරිදි ධනය ලබා ගැනීමට මාර්ග සකස් නොකරන පාලකීන් නිසා සමාජය තුළ අසහනී ඇතිවන ආකාරය පෙන්වා දී ඇත. චක්කවති සීහනාද සූත්‍රයේදී සක්විතිවත් වල දස සක්විතිවත් උගන්වනවා, දස රාජධර්මාදියත් උගන්වනු. ඉතින් දිලින්දන්ට නියම විදිහට ධනය ලබා දෙන්නේ නැති වෙනකොට, ඒ සඳහා මාර්ග සකස් කරන්නේ නැති වෙනකොට පාලකයින් නිසා සමාජය තුළ අසහනය ඇතිවෙන ආකාරය, ඒ නිසා ඇතිවෙන සමාජයට විරුද්ධ වූ, සමාජයට හානිකර වූ අවස්ථාවන්, හොරකම්, මංකොල්ලකෑම්, දූෂණ බීසන ඇතිවෙන ආකාරය උගන්වලා තියෙනවා. එහෙමනම් චක්කවති සිහිනාද සූත්‍රයේදී උගන්වන විදිහට බාහිර බලපෑමක් නිසා, රජතුමාගේ අධාර්මිකත්වය නිසා දිලින්දන්ට උදව් උපකාර නොකිරීම නිසා සමාජය තුළ යම්කිසි ගැටුමක් ඇති වෙනවා, යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වෙනවා. තෘෂ්ණාව මුල්කොටගත් වේදනාව හා සමග වෙනත් හේතු රාශියක සමවායෙන් කලි කලහ විග්‍රහ විවාද ආදී අනේක අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හටගන්නා හැටි මහා නිධාන සූත්‍රය විවරණය කරයි. මහා නිධාන සූත්‍රයේ විවරණය කරන විදිහට තෘෂ්ණාව මුල්කොටගත් වේදනාව හා සමග වෙනත් හේතු රාශියක සමවායි. තෘෂ්ණාව මුල් කරගත්ත යම්කිසි චිත්ත වේදනාවක් හෝ හිතේ යම්කිසි විඳීමක් ඇති කරගත්තම ඒ එක්කම කලි කලහ විග්‍රහ විවාදාදී අනේක අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හටගන්න ආකාරය විග්‍රහ කරනවා. අපෙන් අහන්න පුළුවන් මහා නිධාන සූත්‍රයේ විවරණය කරන ආකාරයට සමාජය තුළ කලි කලහ විග්‍රහ විවාද ඇතිවන්නේ කුමක් පදනම් කරගෙනද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, තෘෂ්ණාව මුල්කටගත්ත වේදනාව හා සමග හේතු රාශියක් සම්බන්ධ කරගෙනයි. තෘෂ්ණාව මුල්කොටගත් වේදනාව හා සමග වෙනත් හේතු රාශියක් පදනම් කරගෙන කලි කලහ විග්‍රහ විවාද සමාජය තුළ ඇතිවෙන බව මහා නිධාන සූත්‍රය අනුව විග්‍රහ කර දක්වන්නට පුළුවන් කියලා අපිට කියන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. පළවෙනි පාඩමේ දෙවෙනි කොටස පටිච්ච සමුප්පාදයේ කෙටි සූත්‍ර ක්‍රමය සහ සමාජගත දුක, ඒ වගේම චිත්ත සන්තානගත දුක කියන ඒ කරුණු පිළිබඳවත් මහා නිධාන සූත්‍රයේ උගන්වලා තියෙන කරුණු, ඒ වගේම සමාජය තුළ බාහිර දුක නිර්මාණය වීම සඳහා චක්කවති සීහනාද සූත්‍රයේ උගන්වන විදිහට රජවරු රාජධර්ම නියම විදිහට ක්‍රියාත්මක නොකිරීම ආදී හේතු වෙන බව අපි කතා කළා. ඒ වගේම සංයුක්ත නිකායේ මහා නිධාන සූත්‍රයේ නිධාන සංයුක්තයේ දක්වන විදිහට කොහොමද මේ පටිච්ච සමුප්පාද න්‍යාය දක්වලා තියෙන්නේ කියන ආකාරයත් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව. අපි පාඩම් සියල්ලක්ම මේ වෙද්දී සකස් කරමින් සිටිනවා. පහතින් අපි ඔබට අපේ සියලුම පාඩම් ලබා ගන්නට පුළුවන් ලින්ක් එක ඉදිරිපත් කරලා තියෙනවා. එතුලින් ගිහිල්ලා සියලු පාඩම් ලබා ගන්නට පුළුවන්. ඔබට අපි නැවත නැවතත් මතක් කර සිටිනවා අපේ නාලිකාව subscribe කරන්න, bell icon එකත් ඔබන්න. ඊට පස්සේ ඔබ ළඟටම ඔබගේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපි දාන සියලුම පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඒ සිහිපත් කිරීමත් කරමින් අපි මේ පාඩමෙන් සමුගන්නවා තුන්වෙනි කොටස හා සම්බන්ධ වෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි.